අපි මෙතනින් ගහට යනවා. ඉස්සරහදී හම්බුමු. වෙනස්ම වැඩක් අද. දිනු මල්ලි ඉන්නවා. හයික් එකේ අමාරුම කොටස තමයි මේ තැන. ඉතින් පල්ලෙහා පේනවා ඇති. කකුල පොඩ්ඩක් අර ලිස්සුවොත් එහෙම ජීවිතේ එතනින් ඉවරයි. ඉතින් ලොකු රිස්ක් එකක් තියෙනවා. මේ තැන බලන් එන්න ඔයගොල්ලන්ට ෂුවර් එකක්. ගුඩ් මෝනිං. ඔන්න අද අපි නැවතත් සුපුරුදු මාවත රූට යන රේන්ජ් එකේ පීක් තුනක් විතර නැගලා එතනින් පහළට පොඩි කොටසක් තියෙනවා. ඒ බෑවුම බැහැලා තමයි කණවිද්දාගල තරණය කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි පරිසරයේ වටපිටාව තියෙන්නේ. මේ විදිහට දොළපාරක් ගලාගෙන යනවා පිරිසිදු වතුර, පානීය ජලය. එහෙනම් අපි සියලු දෙනාටම සුබ දවසක් වේවා. ආයිබෝවන්. උඩට මෙහෙම යනවා. එහෙනම් අපි ඉස්සරහදී හම්බුමු. එහෙනම් අපි මෙතනින් ගහට යනවා. ඉස්සරහදී හම්බුමු. වෙනස්ම වැඩක් අද. කණවිද්දාගලත් මේ මාසේ පළවෙනියට මේ විදිහේ මේ බ්ලොග් එක දාගෙන යනවා. ඉදිරියට මම හොඳ කාලගුණ තත්ත්වයක් තියෙනවා. වැහි බලාගුළු ගතියක් තියෙනවා. අපි මීට උඩට යමු.
වීඩියෝ එක ලස්සනට ඇති මොකද මේ මිස්ටේක් වගේ නෑ මේ අවු තියෙනවා පොඩියේ මිස්ටේක් එක තිබ්බනම් තමයි ඒක අමුතුම ෆීල් එකක් දෙන්නේ නබේ මේ තියෙන්නේ කන විද්දාකල ප්‍රථම අපි දැන් යන්න ඕනේ මේ පීක් එකේ මේ චුට්ට දුර ගිහිල්ලා අතනි පහලට බහැලා ඉන්න තියෙනවා ඉස්සරහට මම ආරම කූල් හුලඟක් එන්නේ. ප්‍රශ්නේ පොඩක් තියෙනවා අර දාඩි ගතිය. ඒක සමණය වෙලා යනවා. මේ ස්වභාව ධර්මයෙන්ම තියෙන මේ කුලම් පාරේ. ඇත්තට මේ මම කලින් මගේ බ්ලොග් වලත් කිව්වා මේ යහන්ගල අමුතුම මේ গুপ্ত හැඩයක් තියෙන්නේ. මාරම ලස්සනක් තියෙන්නේ අපේ දිනු මල්ලි ඉන්නවා අපේ මේන් පර්පස් එක මේ කණවිද්දකල මොකද මේ යහන්කර තරණයත් කෙසෙල් පද්දවරු තරණයත් දෙකම අපි චැනල් එකේ බ්ලොක් කරලා වීඩියෝ දාලා අවසానයි. ඒක නිසා එහෙමම තියෙනවා යහන්ගල මේක තමයි ඈන්තිරිගල ওই ටික තමයි අහම තියෙන්නේ අපත් ඒ ගලංග වල පතන මෙතනින් උඩහට ගියොත් ඔහෝ මිනි එවරස්ට් නෝ පහළටම අපි යන්න තියෙන්නේ ඔයාලා බේනවා ඉතින් මේ තණ්ඩ යන්න තියෙන්නේ එතනින් පහළට බහැලා හයික් එකේ අමාරුම කොටස තමයි මේ තැන. ඉතින් පල්ලෙහා පේනවා ඇති. කකුල පොඩ්ඩක් හරි ලිස්සුවොත් එහෙම ජීවිතේ එතනින් ඉවරයි. ඉතින් ලොකු රිස්ක් එකක් තියෙනවා. මේ තැන බලන් එන්න ඕගොල්ලන්ට ෂුවර් එකක් තියෙනවා වගේ එන්න. අතන මුදුනට යන්න ඕනේ. මෙතන ඕගොල්ලන්ට පේනවා ඇති. මේ ටික තමයි ටිකක් අමාරුම කොටස. එනවා අපි පල්ලෙහාට යමු. Look at that.